මහේලා කියන්නේ ශ්‍රී ලංකාව බිහි කරපු අති දක්ෂ ක්‍රිකට් නායකයෙක්. මහේලා පිටියේදී හරි නිර්භීත තීරණ ගන්න නායකයෙක් විදිහට තමයි ප්‍රසිද්ධ. ඔහුගේ නායකත්ව ලක්ෂණ එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ජයග්‍රහණයන් රාශියක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මහේලා කියන්නේ කෙලින් කතා කරන පුද්ගලයෙක් කියලා තමයි ප්‍රසිද්ධියක් තියෙන්නේ. පිටියේදී මහේලා මේ විදිහට අසාධාරණයට විරුද්ධව කතා කරපු මතකයන් ඔයාලට ඕන තරම් මතක ඇති. මේ ඒ ගැන් නෙමෙයි. මෑත කාලයේ ගොඩක් කතාබහට ලක්වුණු හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේ කතාවේ අවසානයක් හරි අපූර්වට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට වාසිදායක විදිහට නිමා කරගන්න මහේලා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සමත් වීම ගැන අපි කතා නොකරමු බෑ. ලක්ෂ ගාණක් වැය කරලා ශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන්න කරපු සැලසුමට මුලින්ම විරුද්ධුනේ මහේලා. මහේලා කිව්වේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණයත් ඒ වගේම තරඟ පැවැත්වෙන්නේ නැතිවීමත් ක්‍රීඩාංගණ නිසියාකාරයෙන් නඩත්තු නොවන තත්ත්වයක් ඇතුළේවත් ක්‍රීඩාංගණයක් අපිට මේ අවස්ථාවේ අවශ්‍යද කියලා කියන තර්කය. මේ මතු කරපු තර්කයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් තමගේ එකඟතාවය පළ කරලා තිබුණා. කොහොම හරි මේ තත්ත්වය ගැන රටේ ලොකු කතාබහක් ඇතිවීමත් එක්ක අගමැතිතුමා මේ සිදුවීම ගැන කතා කරන්න ප්‍රවීණයන් කැඳෙව්වා. එතෙන්දී ක්‍රීඩාංගණයේ ඉදිකිරීම නතර කළා පමණක් නොවේ, ඒ ක්‍රීඩාංගණයේ ඉදිකරන්න වැය කරන්න යෝජිත වෙලා තිබුණු මුදල් පාසල් ක්‍රිකට් නංවන්න යොදා ගන්නවා කියලා හරි වැදගත් තීරණයකටත් අගමැතිතුමා එකඟ වුණා. මේ හමුවේදී මහේලා කෙටියෙන් ඒ වගේ නිසි ඉලක්කයක් ඇතුව තමන්ගේ අදහස් දැක්වීමේදී කිව්වා අපේ රටේ තියෙන පළාත් 90 පාසල් මට්ටමේ තියෙන ක්‍රීඩාංගණවල පහසුකම් ගැන. ඒ වගේම අපේ රටේ දැන්ට තියෙන ජාතික ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සියල්ලම ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයන්ටවත් ක්‍රීඩා කරන්න පුළුවන් විදිහේ සැලසුමකට පළම්පෙළ තරඟ පැවැත්වෙන්නේ නැහැ කියන දේ මෙතෙන්දී මතු කළා. ඒ වගේම ක්‍රීඩාංගණ තිබුණට අපේ ක්‍රිකට් වල අභිමානීය ජාත්‍යන්තරේ මැකී යමින් තියෙන තත්ත්වය හැකි ඉක්මනින් නැති කරන්න ඕන කියන දේ මහේලා මෙතෙන්දී මතු කළා. එහෙම නැතුව අපේ ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක නැති වුණොත් අපිට ක්‍රිකට් වලින් ඉස්සරහට මුදල් සොයන එක ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බැරි වෙයි කියලා තමයි මහේලා කිව්වේ. ඔය විදිහට මේ අවස්ථාවේ අනවශ්‍ය වේදමක් එක්ක ඉදිවෙන්න තිබුණු ක්‍රීඩාංගණය නතර කරලා ඒ මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ අවශ්‍යතාව වෙනුවෙන් යොදවන්න මූලිකත්වයේ ගත්ත මහේලා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට අපේ ස්තුතිය පළ කරන්න අවශ්‍යමයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.